මගේ ප්‍රේමන්තම් මෙතාත්තේ පුතේ දුවේ අපි දැන් සිටින්නේ ගින්නෙන් උපන් දරුවෝ වැඩසටහනේ අවසාන කොටස් වලයි. මේ දවස්වල අපි කතා කරමින් සිටින්නේ සුද්ධෝ පාලුතුමා මොහොන දුන්නා වූ විනිශ්චයන් පිළිබඳව. අවුරුදු 14කට පස්සේ ජෙරුසලමට එන පාවුලුව දේවමාලිගාවදී අල්ලගෙන මුලින්ම සෙනෙට්‍රීන් මන්ත්‍රණ සභාවට යොමු කරලා එහිදී විනිශ්චය කරනවා. නමුත් ඔහු මරා දමන්නට හැකියාවක් ලැබෙන්නේ නැහැ ජුදෙව් වරුන්ට. පාවුලු ජුදෙව් ජාතිකයෙක් වගේම රෝම පුරවැසියෙක්. ඒ නිසා පාවුලුව රෝම නීතියට අනුව මරා දමන්නට ලේසියෙන් බැරි නිසා පාවුලුව බේරාගෙන සේනාධිපති ලිසියස් විසින් කයිසාරියට අරගෙන යනවා. කයිසාරියේදී ෆීලික්ස් ආණ්ඩුකාරවරයා ඉදිරියේ පාවුලුතුමා විනිශ්චයට ලක් වෙනවා. එහිදී පාවුලුතුමාගේ නිර්දෝෂී භාවය පාවුලුතුමා ෆීලික්ස් ඉදිරියේ ප්‍රකාශ කරනවා. ඒ ගැන පැහැදෙන ෆීලික්ස් පුංචි කාරණාවක් ඉදිරිපත් කරලා නඩුව කල් දානවා. මොකද්ද කාරණාව? මොහු අල්ලගත්තේ ලිසියස් සේනාධිපතිතුමා. මොහු ගැන හොඳින් දන්නේ ලිසියස් සේනාධිපතිතුමා. ලිසියස් සේනාධිපතිතුමා එනකන් කයිසාරියට මේ නඩුව කල් දානවයි කියලා එදා ඔහු නඩුව කල් දැම්මා. නඩුව කල් දැම්ම විතරක් නෙමෙයි, විශේෂාකාරයකින් සැලකිල්ලක් ෆීලික්ස් ආණ්ඩුකාරයවරයා විසින් පාවුලුතුමාට ලබා දී ඇති බව ක්‍රියාපතේ පැහැදිලිව ලියවි තිබෙනවා. එකට හේතුව මේ ෆීලික්ස් ආණ්ඩුකාරවරයා මේ අලුත් ධර්මය පිළිබඳව යම් අවබෝධයක් ලබා තිබුණ නිසායි. හැබැයි එක පැත්තකින් මේ ෆීලික්ස් ආණ්ඩුකාරවරයා මේ ධර්මය පිළිබඳව ලබා තිබුණු දැනුම අවබෝධය සහ ඔහු තුළ තිබුණා මේ ධර්මය ඉගෙන ගැනීමේ ආශාව නිසා පාවුලුට ඒ විදිහට විශේෂ සැලකිලි යොදද්දී, අනිත් පැත්තෙන් පාවුලුතුමා සම්බන්ධයෙන් ක්‍රියා කරපු ආකාරය දිහා බලද්දී ඔහුගේ ෆීලික්ස්ගේ දෙබිඩි චරිතය අපි දැක්කා. මොකද්ද? සුදෝ පාවුලුතුමාගෙන් ෆීලික්ස් මුදල් බලාපොරොත්තු නැයි කියලා, අල්ලසක්, කොමිස් එකක්, පගාවක් ඔහුව නිදහස් කරන්න නම් යම් මුදලක් බලාපොරොත්තු නැයි කියන කාරණාව ක්‍රියාපතේ ලියවිලා තිබුණු ආකාරය අපි දැක්කා. නමුත් පාවුලුතුමා කියන්නේ යහමින් මුදල් අතේ ගැවසුණු පුද්ගලයෙක් නෙමෙයි. ඒ විදිහට අල්ලස් දීලා පගා දීලා පාවුලුතුමාට නිර්දෝෂ වෙලා නිදහස් වෙලා ගෙදර යන්නට ඕන කමක් තිබුණේ නැහැ අනිත් පැත්තේ. ඉතින් මේ හේතුව නිසා, මුදල් නොලැබුණ නිසා සුදු පාවුලුතුමාට සිද්ධ වුණා ෆීලික්ස්ගේ සිරගෙයි බොහෝ කලක් ගත කරන්නට. කොච්චර කාලයක්ද? ක්‍රියාපතේ 24 වෙනි පරිච්ඡේදයේ 27 වෙනි වගන්තිය 26 වෙනි වගන්තිය සිට ඒ අරත් තමාට පාවුලු මුදල් දෙනවා ඇතැයි ඔහු බලාපොරොත්තුෙන් සිටියේ. ඒ නිසා පාවුලු නැවත නැවත කැඳවා ඔහු සමග කතා කළේය. එහෙත් දෑ අවුරුද්දක් ගත වූ පසු ෆීලික්ස්ගේ නිලයට පොර්කියුස් ෆෙස්තුස් පත් කරන ලදී. ෆීලික්ස් වනාහි ජුදෙවරුන් සතුටු කරන්නට කැමැතිව පාවුලු හිර බාරෙහි තබා ගියේය. දැන් පේනවා නේද මොකද වුනේ කියලා? මුදල් බලාපොරොත්තු වුණා මේ ෆීලික්ස් ආණ්ඩුකාරවරයා පාවුලුගෙන් ඔහුව නිදහස් කරන්නට. පාවුලුට දෙන්න සල්ලි නැහැ. කීප වතාවක්ම පාවුලු මොන ගහන්න ආවයි කියලා කියනවා. මුදල් ලැබුණේ නැහැ. ඒ නිසා ඔහු නඩුව කැල් දැම්ම විතරක් නෙමෙයි, පාවුලුව හිරගත කරලා තබන්නට ඔහු කල් මැරුවා. අවුරුදු දෙකක්, දෑ අවුරුද්දක්, අවුරුදු දෙකක්ම මේ කයිසාරියේ හිරගෙදර පාවුලට ලගින්නට සිද්ධ වුණා ෆීලික්ස්ගේ මේ ක්‍රියාකලාපය නිසා. අන්තිමේදී මොකද වුනේ? ෆීලික්ස්ට ඔහුගේ ආණ්ඩුකාරකම ගහලා යනවා. ආණ්ඩුකාරකමෙන් ඔහුව නෙරපා දමනවා. ඒ වෙනුවට මෙන්න අලුත් කෙනෙක්ව පත් කරනවා, පොර්කියුස් ෆෙස්තුස් කියන පුද්ගලයාව. මෙතනදීත් පාවුලුතුමාව නිදහස් කරලා යන්නට ෆීලික්ස්ට ආණ්ඩුකාරවරයාට ඕනතරම් ඉඩකඩ තිබුණා, ඕනතරම් බලය තිබුණා. නමුත් ජුදෙව්වරුන්ව සතුටු කරන්නට අවශ්‍ය නිසා ඔහුව නිදහස් කරන්නේ නැතුව පාවුලුතුමාව සිරගත කරලා, සිරගෙයි ඉන්නට ඉඩහැරලා ෆීලික්ස් ආණ්ඩුකාරවරයා යන්නට ගියයි කියලා ලියවිලා තිබෙනවා. පාවුලුතුමාලා විඳපු දුක, අවුරුදු දෙකක් සිරගත කරලා ඉන්නවයි කියන එක ලේසිකාරයක් නෙමෙයි. විශේෂකටම රෝම සිරගෙයි කියන්නේ
බොහෝ වදවේදනා තිබිච්ච අමාරුකම් තිබිච්ච තැන. නමුත් ඒ සියලු සිරගත වීම් වලට ඔහු පාවුලතුමා සුදු පාවුලතුමා මුහුණ දුන්නා දේව රාජ්‍ය වෙනුවෙන් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ වෙනුවෙන්. දැන් අපි පිවිසෙනවා 25 වෙනි පරිච්ඡේදයට ක්‍රියාපොතේ. සුදු පාවුලතුමාගේ ජීවිතේ සිදුවෙච්ච තවත් විශේෂ සිද්ධියකටයි ඒ තුල අපි ඉගෙන ගන්නට යන්නේ දකින්නට යන්නේ. දැන් මොකද වුනේ? අවුරුදු දෙකක් ෆීලික්ස් ආණ්ඩුකාරවරයාගේ හිරගෙදර පාවුලතුමාට ලඟින්න සිදුවෙනවා. ෆීලික්ස් යන්නට යනවා ෆෙස්තුස් කියන ඒ අලුත් ආණ්ඩුකාරවරයා පැමිණෙනවා. 25 වෙනි පරිච්ඡේදය පළවෙනිම ගන්තිය. ෆෙස්තුස් ඒ පළාතට පැමිණ 3 දවසක් ගත වූ පසු කයිසාරියේ සිට ජෙරුසලමට ගියේය. නායක පූජකයෝද ජුදෙව් වරුන්ගේ ප්‍රධානියෝද පාවුලට විරුද්ධව ෆෙස්තුස්ට පැමිණිලි කළහ. තමන්ට විශේෂ සැලකිලි දැක්වීමක් වශයෙන් පාවුලු ජෙරුසලමට යවන ලෙස ඔවුහු ෆෙස්තුස්ගෙන් ඉල්ලූහ. දැන් ෆෙස්තුස් ඇවිල්ලා කයිසාරියට ආණ්ඩුකාරවරයා වශයෙන් පත් වෙලා දවස් කීපයකට පස්සේ කයිසාරිය නම් ජෙරුසලමට ගියයි කියලා කියනවා. ලොකු දුරක් ජෙරුසලමේ සිට කයිසාරිය කියන්නේ ලොකු දුරක්. අද වුණත් අපි වාහනයක යනවා නම් පැය ගණනාවක් යනවා. ඒ දවස්වලට හිතා ගන්න පුළුවන් මාර්ගයේ තරම් සකස් නොවී තිබුණු කාලයක වාහන පහසුකම් නොතිබුණු කාලයක අශ්වයින් පමණක් වාහනය බවට පත් වෙලා තිබුණු කාලයක කොයිතරම් කාලයක් ගත වෙන්නට ඇතිද කියලා කයිසාරියේ සිට ජෙරුසලමට යන්නට. දැන් කයිසාරියේ සිට ජෙරුසලමට ආපු ෆෙස්තුස් මොන ගහනවා නායක පූජකයා අනෙක් පූජකවරු පරිසවරු මොකටද පාවුලතුමා සම්බන්ධයෙන් විනිශ්චයක් ඉල්ලන්නට පාවුලතුමාට විරුද්ධව ඔවුන් පැමිණිලි කරනවා. ඉතින් ඒ කියන්නේ තවම මේ පාවුල සම්බන්ධ කතන්දරය ජෙදෙවරු අත්හැරලා නැහැයි කියන දේ තමයි පැහැදිලි වෙන්නේ. දැන් මේ වෙනකොට අවුරුදු දෙකක් පාවුලතුමා හිරේ. පාවුලතුමාට ධර්මය දේශනා කරන්නට අවස්ථාවක් වෙනස තිබුණේ නැහැ. පාවුලතුමා දේවමාලිගාවේ නිසා අවුරුදු දෙකක් වෙනකම් පෙනී සිටියේ නැහැ. ධර්ම ශාලාවක පෙනී සිටියේ නැහැ. වචනේ කතා කළේ නැහැ. නමුත් ජෙදෙවරුන්ට අමතක වෙලා නැහැ පාවුලුව. පූජකයන්ට පරිසවරුන්ට අමතක වෙලා නැහැ පාවුලුව. ඒ නිසා තමයි මෙහි අය දැන් මෙන්න අලුත් ආණ්ඩුකාරවරයා ගිහිල්ලා මොන ගැහන්නේ පරණ කෙනාගෙන් මුකුත් කරගන්න බැරුව ගියා. ඔවුන්ට ඕන කරලා තිබුණේ පාවුලුව විනාශ කරලා දාන්න. ෆීලික්ස් ඒකට ඉඩ දුන්නේ නැහැ. දැන් මෙන්න අලුත් ආණ්ඩුකාරවරයා ළඟට ගොහින් අඩු ගානේ මේ මිනිස්යාගෙන්වත් අපිට අපේ වැඩේ කරගන්න පුළුවන් වෙයිද කියලා හිතලා ගිහින් පාවුලතුමාට විරුද්ධව පැමිණිලි කරනවා. පරණ පැමිණිලිමයි. මොකද්ද? නසරේන නිකායේ කෙනෙක්, කැරලි කරුවෙක්, ජුදෙව් වරුන් උසිගන්වන කෙනෙක්, ජුදෙව් වරුන් අතර කැරලි ගසන කෙනෙක්. මේ විදියට තමයි පාවුලතුමාට විරුද්ධව මේ ෆෙස්තුස් ඉදිරියේ චෝදනා එල්ල කළේ. ෆෙස්තුස් මොන වගේ තීරණයක් ගන්නට ඇතිද? 25 වෙනි පරිච්ඡේදයේ 3 වෙනි 4 වගන්තිය. තමන්ට විශේෂ සැලකිලි දැක්වීමක් වශයෙන් පාවුලු ජෙරුසලමට යවන ලෙස ඔහු ෆෙස්තුස්ගෙන් ඉල්ලුවහ. එසේ කළේ ඔවුන් මාර්ගයේ රැක සිට ඔහු මැරීමට උපායක් යෙදූ බැවිනි. එහෙත් ෆෙස්තුස් උත්තර දෙමින් පාවුලු කයිසාරියේ සිර භාරයේ සිටින බවත් තමාද ඉක්මනින් එහි යන්නට අදහස් කරන බවත් කීය. එහෙන් ඔබ අතර සැලකිය යුතු අය මා සමග ගොස් ඒ මනුෂ්‍යයාට යම් වරදක් ඇත්නම් ඔහුට විරුද්ධව චෝදනා කරත්වාය කීය. දැන් මෙන්න පූජකවරු ඉල්ලනවා කයිසාරියේ ඉන්න පාවුලුව ජෙරුසලමට ගේන්න කියලා විනිශ්චය සඳහා. පූජකවරු පරිසවරු ජුදෙවරු එහෙම ඉල්ලුවේ මග රැක ඉඳලා පාවුලතුමාම මරලා දාන්නට, ආදරය කර නෙමෙයි මරලා දාන්නට. කයිසාරිය එතකොට ෆෙස්තුස් ආණ්ඩුකාරවරයා මොන කියන්නේ නැහැ. එයා ඉන්නේ කයිසාරියේ. මං යාව ජෙරුසලමට ගියේ නැහැ. මමත් දැන් කයිසාරියට යනවා. ඔබ අතර විශේෂ අය, ඔබ අතර ප්‍රධාන අය එන්න මාත් එක්ක යන්න. අපි එහිදී පාවුලතුමාව විනිශ්චය කරමු. ඔබ නැවතත් ඔහුගේ නඩු අපි එළියට අරගනිමු.
කල්දපපු නඩුව නැවතත් අපි ඉස්සරහට අරගෙන නඩුව අහමු. මේ විදිහට මෙන්න කයිසාරියට යන්නට ෆෙස්තුස් තීරණය කරනවා පාවුලුගේ නඩුව අහන්නට. දැන් මේ ඉතා විශේෂ තැනකටයි අපි පිවිසෙන්නේ. හොඳට අහගන්න මේ පිළිබඳව කරුණු කාරණා. මම යනවා ක්‍රියාපොතේ 25 වෙනි පරිච්ඡේදයේ 6 වෙනි වගන්තිය. ඔහු ඔවුන් අතරෙහි දවස් 8ක් හෝ 10ක් හෝ පමණ නතර වී කයිසාරියට ගොස් පසුවදා විනිශ්චයාසනයේ හිඳ පාවුලු ගෙනෙන්නට අනකලේය. ඔහු ආකල ජෙරුසලමෙන් පැමිණි යුදෙව්වරු පාවුලු වටකර සිට ඔහුට විරුද්ධව ඔප්පු කළ නොහැකි බරපතල වූ බොහෝ චෝදනා ඉදිරිපත් කළහ. පාවුලු තමාගේ නිදහසට උත්තර දෙමින් මම යුදෙව්වරුන්ගේ ව්‍යවස්ථාවලියටවත් දේවමාලිගාවටවත් සීසර අධිරාජ්‍යයටවත් විරුද්ධව කිසි වරදක් නොකළමි කීය. දැන් මෙන්න කයිසාරියට යනවා ෆීනික්ස්, ඔහු සමන් කයිසාරියට යනවා ෆෙස්තුස්, ෆෙස්තුස් සමග යනවා අර යුදෙව් නායකයන් කීප දෙනෙක්. පහුවෙනිදට මෙන්න දැන් නැවතත් පාවුලුගේ නඩුව අහන්නට පටන් ගන්නවා. බොහෝ චෝදනා එල්ල කළයි කියන කවනවා. අර තමයි ඉස්සල මං ඔබට ඉදිරිපත් කළේ. ඒ චෝදනා තමයි නසරේනයන්ගේ කණ්ඩායමේ කැරලිකරුවෙක් යුදෙව්වරුන් අවුස්සන කලබල කරනවා, දේවමාලිගා විනාශ කරන්නට යනවා. මේ වගේ බොහෝ බරපතල චෝදනා. මෙන්න මේ නඩුව අහනකොට නැවතත් පාවුලුතුමා තමන් ගැන කතා කරන මොනවද කියන්නේ? එක, කවදාවත් ව්‍යවස්ථාවලියට විරුද්ධව ඔහු කටයුතු කළේ නැති බව. දෙක, දේවමාලිගාවට විරුද්ධව කටයුතු කර නොකරපු බව. තුන, සීසර් අධිරාජ්‍යවාදියාට විරුද්ධව කටයුතු නොකරපු බව. මේ කරුණු තුන වැදගත්. එක, ව්‍යවස්ථාවට විරුද්ධව ඔහු කටයුතු නොකරපු බව. මොකද මේකේ තේරුම? ඊශ්‍රායල් ජනතාවගේ ජීවිතය ගොඩනැගිලා තිබුණේ මෝසෙස්ගේ ව්‍යවස්ථාව මතයි, නීතිය මතයි. හොඳ යුදෙව්වෙක් කියලා කියන්නේ මේ නීතිය අනුසාර කරන, අනුගමනය කරන කෙනෙක්. හොඳ යුදෙව්වෙක්ගේ ප්‍රධානමතම ලක්ෂණය තමයි මෝසෙස්ගේ නීතියට අනුව ජීවත්වීම. මේක තමයි ඔවුන්ගේ නීතිය බවට පත් වුණේ. සමාජයේ ගොඩනගපු, සමාජයේ ජීවත් කරපු මිනිසුන්ගේ ගොඩනගපු දේ බවට පත් වුණේ මෝසෙස්ගේ ව්‍යවස්ථාවයි. ඕකිනෝ, මම කවදාවත් ජුදා නීතිය කැඩුවේ නැහැ. යුදෙව්වෙක් මම හොඳ යුදෙව්වෙක්. මම කවදාවත් ඒ නීතියට විරුද්ධව ගිහිලා නැහැ. ඒ නීතිය ජීවත් කරවන කෙනෙක්. දෙක, දේවමාලිගාව. දේවමාලිගාව තමයි ඔවුන්ගේ ධර්මය නැත්නම් වත්පිළිවෙත් ඉෂ්ට වෙච්ච තැන. නීතියක පැත්තකින්, වත්පිළිවෙත් තවත් පැත්තකින්. ඒ වත්පිළිවෙත් ඉෂ්ට වෙච්ච තැන, දෙවියන් වහන්සේට නමස්කාර කරපු තැන, දෙවියන් වහන්සේට ප්‍රශංසා කරපු තැන තමයි දේවමාලිගාව. පැහැදිලිවම ඔහු නීතිය වගේම ජුදා ධර්මයේ සියලු වත් පිළිවෙත් මම පිළිගන්නවයි කියන කතන්දරේ තමයි දේවමාලිගාවට විරුද්ධව කටයුතු කළේ නැහැ කියන්නේ. ව්‍යවස්ථාව වගේම ජුදා ධර්මයේ තිබෙනා වූ ආගමික වත් පිළිවෙත් සියල්ල පිළිගත්තා වූ කියන කාරණාව. තුන්වෙනි කාරණාව, සීසර් අධිරාජ්‍යයට විරුද්ධව දේශපාලනය, සමාජයේ පැවතුණු දේශපාලනය. ඒ දේශපාලන ක්‍රියාවලියට විරුද්ධව කිසිම දෙයක් කළේ නැහැ කියන කතන්දරේ තමයි මේ කියන්නේ. ඒ නිසා ජුදා නීතිය නැත්නම් ජුදා ව්‍යවස්ථාව, දෙක ජුදා ආගම නොහොත් වත් පිළිවෙත් ඉෂ්ට වෙච්ච තැන, තුන දේශපාලන, මේ කිසි දෙයකට විරුද්ධව කටයුතු නොකළ බවයි පාවුලුතුමා කියන්නේ. ඔහු තමුන් ගැන ප්‍රකාශ කරන්නේ ඒ විදිහටයි. ඒ විතරක් නෙමෙයි, මෙන්න එවිට මේ දේවල් කියපුවාම ෆෙස්තුස් අහනවා වැදගත් ප්‍රශ්නයක්. මොකද්ද? ක්‍රියාපොතේ 25 වෙනි පරිච්ඡේදයේ 9 වෙනි වගන්තිය. එහෙත් ෆෙස්තුස් යුදෙව්වරුන් සතුට කරන අදහසින් පාවුලට කතා කොට ඔබ ජෙරුසලමට ගොස් එහිදී මේ චෝදනා ගැන මා ඉදිරියේ විනිශ්චය කරනු ලබන්නට කැමතිද? ජෙරුසලමට පාවුලුව අරගෙන යන්නටයි යුදෙව්වරුන්ට ඕන උනේ. හේතුව එහෙම ජෙරුසලමට යන අතරමඟ රැක ඉඳලා පාවුලුව මරා දමන්නටයි යුදෙව්වරුන්ගේ කුමන්ත්‍රණය සැලැස්ම වුණේ. දැන් මේකට සපෝට් එකක් ලැබෙන වාක්‍යයක් ප්‍රකාශ වෙනවා ෆෙස්තුස්ගේ කටින්. අහනවා පාවුලුගෙන්, කැමතිද එහෙනම් ජෙරුසලමට ගිහිල්ලා මේ නඩුව අහන්න, ඔබගේ විනිශ්චය ලබා දෙන්නට? පාවුලු දැනගෙන හිටියා
ජෙරුසලමට යන් අරගෙන ගියොතින් මොනද වෙන්නේ කියලා. පාවුල දැනගෙන හිටියා ජෙරුසලමට අරගෙන යනවයි කියලා මගදී ඔහුට කරන්නට පුළුවන් දේ කුමක්දයි කියලා. ඒ නිසා ෆෙස්තුස් ආණ්ඩුකාරවරයා අහනකොට මම කැමති ඔබව ජෙරුසලමට අරගෙන ගොහින් එහිදී ඔබව විනිශ්චය කරන්නට. පාවුල දෙනවා වැදගත් උත්තරයක්. ක්‍රියාපතේ 25 වෙනි පරිච්ඡේදයේ 10 වෙනි වගන්තිය. එහෙත් පාවුලු මම සීසර් අධිරාජ්‍යයාගේ විනිශාසන ඉදිරියේ සිටිමි. මා විනිශ්චය කළ යුත්තේ මෙහිදීය. ජුදෙව්වරුන්ට මා කිසි වරදක් කළේ නැත. ඒ බව ඔබටත් හොඳ ආකාරව පෙනී යනු ඇත. ක්‍රියාපතේ 25 වෙනි පරිච්ඡේදයේ නැවතත් මම යනවා 11 වෙනි වගන්තිය අවසාන කොටසට. මම සීසර් අධිරාජ්‍යයාගේ විනිශ්චය ඉල්ලමි කීය. මේ වාක්‍ය හරි වැදගත්. ෆෙස්තුස් කියනකොට මම ඔබව ජෙරුසලමට අරගෙන යනවා ඔබව විනිශ්චය කරන්නට කියලා පාවුලතුමා එකහෙලාම කියනවා නෑ, මම ජෙරුසලමට යන්න ලෑස්ති නෑ, මම ජෙරුසලමට යන්න සූදානම් නැහැ. මොකද පාවුලතුමා දැනගෙන හිටියා මගේදී හොව මරන්නට සැලසුම් කර තිබෙන බව. ඒ නිසා පාවුලතුමා මෙන්න ඉල්ලනවා කාගේ විනිශ්චයද? සීසර්ගේ විනිශ්චය. එහෙම ඉල්ලන්නට හැකියාව පාවුලතුමාට තිබුණා. ඇයි? මොකද්ද? ඔහු රෝම පුරවැසි භාවයේ ඔහු තුල තිබුණ නිසා. ඒ නිසා ඔහු ඉල්ලනවා මට අවශ්‍ය සීසර්ගේ විනිශ්චයයි. සීසර්ගේ විනිශ්චයයි. ෆෙස්තුස්ට මේකට බැහැයි කියන්න බැරි වුණා. සීසර්ගේ විනිශ්චය සිදුවෙන්නේ රෝමයේ. ඒක කයිසාරියේ නෙමෙයි. සීසර් ඉදිරියේ විනිශ්චය කරන ලැබීම සිදුවන්නේ රෝමයේ. මෙන්න මේක තමයි හේතුව පාවුලතුමා රෝමයට යන්නට මඟ පෑදීනේ හේතුව. මේක තමයි මුල් දොරටුව පාවුලතුමා රෝමයට යන්නට මඟ පෑදීම. ඔබ මාව හඳුන්වන්නේ රෝමානු කතෝලික සභාවේ ඇත්තන් හැටියට. අපේ මධ්‍යස්ථානයේ අපේ සෙන්ටර් එක පිහිටා තිබෙන්නේ ඉතාලියේ රෝමයේ වතිකානුවේ. සුදු පේදුරුතුමත් සුදු පාවුලතුමත් ප්‍රාණ පරිත්‍යාගී වරුන් බවට පත්ුනේ ජෙරුසලමේදී නෙමෙයි රෝමේදී. අදටත් සුදු පාවුලතුමාගේ හිස ගසා දමපු තැන ලොකු විශාල බැසිලිකාවක් ගොඩනගා තිබෙනවා. රෝමෙන් පිට තමයි ඒක තියෙන්නේ. ඒකට හේතුවක් තිබෙනවා, මම ඉදිරියේදී ගැන කියා දෙන්නම්. මෙන්න සුදු පාවුලතුමා රෝමයට යන්නට හේතු පාදක වෙච්ච කාරණා මොකද්ද? පරිසිවරුන් පූජකයන් ප්‍රධාන පූජක අනනියස් පාවුලතුමාව ජෙරුසලමේදී විනිශ්චය කරමුයි කියලා යෝජනා කරනකොට ඒකට ෆෙස්තුස් ආණ්ඩුකාරවරයා විසිනුත් සපෝට් එකක් සහයෝගයක් දෙනකොට රෝම පුරවැසියෙකුට ඇති අයිතිය පාවිච්චි කරන පාවුලතුමා විනිශ්චය ඉල්ලනවා සීසර්ගේ. විනිශ්චය ඉල්ලනු නිසා සීසර්ගේ ෆෙස්තුස්ට කිසි කරගන්න කියාගන්න කිසි දෙයක් නැති වෙනවා. සීසර් ගාවට පාවුලතුමාව යවන්නට තීරණය කරනවා. ක්‍රියාපතේ 25 වෙනි පරිච්ඡේදයේ 12 වෙනි වගන්තිය. එවිට ෆෙස්තුස් උපදේශක මණ්ඩලය සමග සාකච්ඡා කොට ඔබ සීසර් අධිරාජ්‍යයාගේ විනිශ්චය ඉල්ලුවේය. ඔබ සීසර් අධිරාජ්‍ය වෙත යවන්නේයයි පාවුලට කීය. පැහැදිලිව පේනවා ඒ ඉල්ලීම නිසායි පාවුලතුමා ජෙරුසලමට නොගිහින් රෝමයට යන්නට සීසර් ගාවට යන්නට මඟ පෑදෙන්නේ. පාවුලතුමා රෝමයට ගිය නිසායි, රෝමේදී ජීවිත පූජා වෙච්ච නිසායි අපව රෝමානු කතෝලික හැටියට හඳුන්වන්නට එක හේතුවක් බවට පත් වුණේ. එනිසා අපි පැහැදිලි දෙවියන් වහන්සේ ක්‍රියාකාරී වෙලා තියෙනදී ආකාරය හරි පුදුමාකාරයි. අපි නොසිතන ආකාරයෙන් දෙවියන් වහන්සේගේ ක්‍රියාකාරීත්වය දිහා බලද්දී පුදුමාකාර දේවල් අපි දකිනවා. මේ අපිට ලබා තිබෙන නම් තුල පවා උන්වහන්සේගේ ක්‍රියාකාරීත්වය අපි දකිනවා. එනිසා ලබන පාර අපි ඉගෙන ගන්නට යනවා සුදු පාවුලතුමා රෝමයට ගිය ගමන පිළිබඳව. ඒ තුල සිදු වුණා සිදුවීම් පිළිබඳව සුදු පාවුලතුමාගේ රෝම ගමනේ විස්තර තමයි 25 අවසාන කොටස තුලත් 26 වෙනි පරිච්ඡේදයේ සිට
ඉදිරියේදී අපි දකින්නට යන්නේ. සුදු පියාණෙනි, ඔබ වහන්සේ අපගේ ජීවිත සම්බන්ධයෙන් නිවැරදිම දේ තීරණය කරන දෙවිදානෝයි. ඔබ වහන්සේ අපට මඟ පෙන්වන සමිදානෝයි. ස්වාමීනි, අප නොදකින දේ ඔබ වහන්සේ දකින නිසා, අප නොසිතන දේ ඔබ වහන්සේ අප වෙනුවෙන් සිතන නිසා, අපේ සැලසුම් නොව ඔබ වහන්සේගේ සැලසුම් අප වෙනුවෙන් ඔබ වහන්සේ ක්‍රියාවට නංවන නිසා ඔබ වහන්සේට ස්තුති ප්‍රශංසා කරන්නෙමු. ඒ ඔබ වහන්සේගේ කැමැත්තට ඉඩ දෙන්නට නිරතුරුවම අපව යොමු කළ මැනව. ආමෙන්.